ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තියෙනවා. යහපාලන කාලයේ ආංශික අධීක්ෂණ කමිටුවලදී ගුරුමාරු ප්‍රතිපත්තියක් සකස් කරලා තිබුණා. මම ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමු කරනවා. අපේ වගේ දුෂ්කර පළාත්වල ලොකු හිඟයක් තියෙනවා ගුරුවරුන්ගේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට පාසල් වර්ගීකරණය හඳුන්වා දෙන්න. අපේ රටේ දැනට තියෙන වර්ගීකරණය මේ ක්ෂේත්‍රයේ කෙනෙකුට මිසක් තේරුම් ගන්න බෑ. ලෝකයේ පිළිගත් ක්‍රමය තමයි ප්‍රයිමරි, ජූනියර් සෙකන්ඩරි, සීනියර් සෙකන්ඩරි. උදාහරණ වශයෙන් රාජකීය විද්‍යාලයේ ගරු අගමැතිතුමත් ඉන්නවා. මේක තුනකට කඩන්නේ නැහැ. ප්‍රයිමරි එකට වෙනම ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. ජූනියර් සෙකන්ඩරි ඉන්නවා, සීනියර් සෙකන්ඩරි ඉන්නවා, ඕවරෝල් ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. එතකොට අපිට මේ පරිපාලනයේ යථා විදිහට පාත්වන්න පුළුවන්. මේ පුරප්පාඩු සංඛ්‍යාවත් ගණනය කරමින් ජනවාරි මාස වෙනකොට ඌණ ගුරු විදුහල්පති සංඛ්‍යාව පුරවනවා. රෝහිණී කවිරත්න මැතිනියට බොහොම පළපුරුද්දක් තියෙනවා මේ අධ්‍යාපනය පිළිබඳව. එතුමිය කරු ජයසූරිය මැතිතුමෙක් සාකච්ඡා කරා සිර තත්ත්වයේ තුල දුම්රිය ගාස්තුත් වැඩිවීමේ යම් අවධානමක් තියෙනවද කියලා අහන්න කැමති. කලින් ආසන වෙන් කර ගැනීමේ ගාස්තු වල වැඩිවීමක් පසුගිය කාලයේ සිදු කළා. රුපියල් 100 ගණනකට තිබුණ ඩීසල් ඉතා විශාල ලෙස මිල අධික වීම නිසා දුම්රිය ගමනාගමනයේට දරන්න වෙන ඩීසල් වියදම අසාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ දිනවල මහන්සි වෙනවා. කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කරවන්න රාත්‍රී කාලයට ලක්ෂ 13ක් කොළඹ සිට යාපනයට ඉන්ධන සඳහා දරන්න සිද්ධ වේ. මගියෙක්ගෙන් රුපියල් 2000 බැගින් අය කළොත් සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරන්න 500 දෙනෙක් ගියත් ගමන් වාරයකට ලැබෙන්නේ ලක්ෂ 10යි. එක ගමනකට පමණක් ලක්ෂ 3ක අලාභයක් විඳින්න සිද්ධ වෙනවා. අපි දුම්රියට ගාස්තු පිළිබඳ පොදු ප්‍රතිපත්තියක් හදාගත්තොත් බස්රත මගින් අය කරන ගාස්තුෙන් හරි අඩක් දුම්රිය ගාස්තුව කියලා. නැතිනම් මේ ඉන්ධන පිරිවැය යටතේ දුම්රිය ධාවනය වැඩි කරන්න පුළුවන් කමක් නැති තත්ත්වයේ ඇති වෙන නිසා එවැනි ජාතික ප්‍රතිපත්තිය හදා ගැනීමේ වැදගත්කම මේ සභාවට දැනුම් දෙන්නට කැමතියි. කතානායකතුමා මේ වටිනා කාලය මේක කතා සාප්පුවක් කියලා එළියේ යන්නේ. දැන් මේ මට කියන්න දෙන්න. දැන් මේ එකම කණ්ඩායමක ඉන්න කට්ටිය එයා බෝලේ උස්සනවා මෙතුමා ඩෑෂ් ගන්නවා. දෙගොල්ලන්ගේ මේ පොත් පිටු දිහාරින් ඉඳන් එපා. ඒවා කණ්ඩායම් රැස්වීම වල ඒගොල්ලන්ට කතා කරගන්න කියන්නේ. ඔතන දේවල් ගැන කතා නොකර ඉන්න. තුමාලා කාලය ගැන අවදානම් කතානායකතුමා ජනතාවගේ ප්‍රශ්නය කතා කරන්නේ. අවුරුත් മന്ത്രി තුමාලා කාලය ගැන අවධානය යොමු කරා නම් හුඟක් හොඳයි කියලා මම කියනවා.